will now be recorded. හොඳයි එහෙනම් මේ හරි අද සිට මේ අපේ පන්තියේ වෙලාව වෙනස් වෙනවා දැන් ඔක්කොම මයික් මියුට් කරගමු වෙලාව වෙනස් වෙලා තියෙනවා ඒ කියන්නේ අපිට කලාප අධ්‍යාපන කාර්යාලය හරහා උපදෙස් ලැබිලා තියෙනවා ප්‍රාථමික පන්තිවල ළමයින්ට 6 මාසෙන් පස්සේ පන්ති ආරම්භ කරන්න කියලා හය මාර්ක කලින් ආරම්භ කරන්න එපා හය මාරි පස්සේ ආරම්භ කරන්න කියලා. එතකොට ඒ අනුව අද සිට අපිට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ 6:30 සිට 8:30 දක්වා. අපි කලින් 6ට දැම්මේ එක හේතුවක් ඇතුව ඒ තමයි මේ කියන්නේ දෙමව්පියෝ වැඩට යන අයට පහසු වෙන්න. දෙමව්පියෝ වැඩට ගියාට පස්සේ උගලන්ට පන්තියේ සම්බන්ධ වෙලා ඉන්න අපහසුතාව මත වෙන අය ඉන්නවනේ සමහර අයට ඒක බලපාන නිසා අත වෙනකන් තිබ්බහම ඊට පස්සේ කොමාරි දරුවගේ පන්ති වුණාට පස්සේ අම්මට දාස්තර වැඩට යන්න පහසු වෙන්නේ කියලා. ඒ හේතුව නිසා තමයි අපි 6 දාට වෙනකන් දාලා තිබුණේ. නමුත් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා සියලුම විනංගුල අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වලට ප්‍රාථමික පන්ති පටන් ගන්නවා නම් 6 මාසෙන් පස්සේ පටන් ගන්න කියලා. ඉතින් අපි මේ නීතියට අවනත වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඒ අනුව 6 මාසයේ ඉඳලා 8 මාස වෙනකන් තමයි මේ වෙලාව ක්‍රියාත්මක වෙන්නේ. සමහරුන්ට ඒක හොඳ වෙන්නත් පුළුවන් සමහරුන්ට ටිකක් නරක වෙන්නත් පුළුවන්. දෙපැත්තටම බලපානවා මම හිතන්නේ ටිකක් පැය භාගයක් විතර වැඩි වෙලා බුද්ධිය ගන්නත් පුළුවන්කම ලැබෙන හින්දා වැඩිදිනුට ඒක හොඳයි. හොඳයි කියලා වැඩට යන අය හිතුවොත් ත්‍රූටි අපහසුතාවයක් එන්න පුළුවන්. කොමාරි අපි ඉතින් මේ තියෙන ප්‍රශ්න විසඳ ගමු ඔක්කොම තියෙත්‍ය හරියන්නේ නැහැ නේ නේද පුළුවන් තරමින් අපි කරගන්න බලමු එතකොට අද අපේ ගණිතයේ පාඩම පරිමාව හා ධාරිතාව කියන පාඩමේ ඉතුරු කොටසට යන්න තියෙනවා පරිමාව හා ධාරිතාව කියන පාඩමේ ඉතුරු කොටස කියන්නේ අච්චු පොතේ තියෙන අභ්‍යාස ටික තමයි මම ඔයාලට කරන්න කිව්වේ එහෙනම් අපි එතනින් පටන් ගමු තෙරල ගන්න අච්චුපොත අපි මෙන්න මේ ටික එදා මෙහෙදි කළා අපි පාන්තිෙදි කළා පේපර් එකේ තිබිච්ච ප්‍රශ්න වලට ඔක්කොම ලියලා තිබුණේ අච්චුපොත පටන් ගන්න තැන ඉඳලා බලමු ලීකරේ සහ සම්මත සංකේතය යොදලා ලීකරේ ලියන විදිහ මේ පැහැදිලි කරලා තියෙනවා සම්මත සංකේතයේ සිම්පල් එල් අකුර වැල් අකුරක් විදිහට දාන්න කියලා කිව්වා නේද ඒ අනුව ඉදිරියට දාලා හරි අපි අච්චුපතේ හොඳ ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනවා අපි දැන් ඒක තමයි බලාගෙන යන්නේ භාජනයේ එක් එක් අවස්ථාවේ ඇති දියර ප්‍රමාණය කොපමණ අපිට පේන මේ වතුර බෝතල් පහක් තියෙනවා එකේකේ තියෙන වතුර ප්‍රමාණය අර තද නිල් පාටින් පේන හරියට යනකන් තමයි වතුර තියෙන්නේ. උඩ ලා නිල් තියෙන හරියේ වතුර නැහැ හිස්. ඒ හරිය වාතය තමයි තිරලා තියෙන්නේ. එන්න වතුර මට්ටම අපි පළවෙනි භාජනයේ බලපුවහම පහට ටිකක් වැඩි. පහට ටිකක් වැඩි නේද? ඒ වගේ අනිත් ඒවායේ තියෙන ප්‍රමාණය කොහොමද කියලා තමයි දැන් බලන්න ඕනේ. ගගනී මයික් එක ඔන් කරා ඔව් ගගනී මට කියන්න දෙවෙනි භාජනයේ අංක 2 වතුර බෝතලේ තියෙන ජල ප්‍රමාණය අපි කොහොමද ලියන්නේ ගගනී අපිට සද්ද ඇහෙන්නේ ගගනි ගගනිගේ සබ්දයක් නැහැ නේද? සිතුමි සෙනෙත් මාදුව එනවද? එනවා සර්.
හරි සිතුමි තෙමෙත්මා දෙවෙනි අංක දෙක බෝතලයේ තියෙන ජල මට්ටම පේනවා යාට නේද කොච්චරද කොච්චරද ලීටර් 5යි ඔව් ලීටර 5යි අපි එක ලියනවා අකුරෙන් ලීටර කියලා දාලා පහයි කියලා දාන්න. හරියට මේ ලීටර් පහක් නේ තියෙන්නේ සිතුවේ නේද? තුන්වෙනි බෝතලේ දෙහ බලන්න කොච්චරක් හිතවට පේනවද වතුර පුරවලා තියෙනවා. ඔය සිතුම්ලි මන්ට කියන්නේ තිරලා තියෙනවා කොච්චරක් විතර තිරලා වගේද පේන්නේ? ලීටර් 4ට ටිකක් අඩුයි. අන්න හරි ලීටර 4ට ටිකක් අඩුයි ලීටර 4ට ටිකක් අඩුයි හතරවෙනි බෝතලයකට යමු කියන්නේ ලීටර 3ට ටිකක් වැඩි හරියටම හරි ලීටර 3ට ටිකක් වැඩි පස්වෙනි එකක් කියන්නේ ලීටර 2ට ටිකක් අඩුයි ලීටර 2කට ටිකක් අඩුයි හරි එහෙනම් හරි දාගන්න ඔන්න ඔය විදිහට උත්තර ටික තියෙන්න ඕනේ මේ දුව හරියටම උත්තර ටික කිව්වා නියමයි ලීටර 5යි දෙවෙනි භාජනයේ තුන්වෙනි භාජනයේ ලීටර 4ට ටිකක් අඩුයි හතරවෙනි භාජනයේ ලීටර 3ට ටිකක් වැඩි පස්වෙනි භාජනයේ ලීටර 2කට ටිකක් අඩුයි හරි නේද එහෙනම් අපි මේ දකින්න යන්නේ මේ ජලය ආශ්‍රිත තවත් කර්මාන්තය. වතුරෙන් කරන කර්මාන්තය. මොකද්ද මේ කර්මාන්තය? ලුණු නේද? ලුණු නිපදවීම ජලයෙන් මුහුදු ජලයෙන් තමයි කරන්නේ. මුහුදු ජලය වාෂ්පීකරණය කරලා ඉරුවෙලියට වාෂ්ප වෙලා ගියාට පස්සේ ඔවගේ ලුණු කැට මිදෙනවා ලුණු කඳු කඳු හදලා ඕවා තමයි පැකට් කරලා ඊට පස්සේ අපිට කෑමට ගන්න එවන්නේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න යන්නේ අච්චු පොතේම සමාලි සමාල් කොමයි කියන් කරන රෝස පාට අඳුම කරන්න ආහාර හොඳයි සමාලි බලමු අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න මේකේ තියෙනවා මේ වාර ගණන තොයමු කිය. අපිට පේනවා P A B C D E F කියලා භාජන තියෙනවා 3යි 5යි. භාජන 6ක් තියෙනවා. එක එක භාජනේ අල්ලන දියර ප්‍රමාණය සටහන් කරලා තියෙනවා භාජනේම නේද? ලීටර 10යි, ලීටර 8යි, ලීටර 5යි, ලීටර 2යි මේ විදිහට ගහලා තියෙනවා. හරි. ඒ ගහල තියෙන ප්‍රමාණය තමයි අපිට ලියන්න තියෙන්නේ දුව කියන්නේ එහෙනම් ඒ වාජනේ කොච්චරද ඒක නම් මේකේ දාලාම තියෙනවා ඒ වාජනේ ඒ වාජනේ කියන්නේ ස්වර 8යි නේද ඒ කියන වාජනේ ලීටර 8ක් අල්ලන හින්දා ලීටරයකින් ලීටරේ බදුනකින් පුරවන කොට වාර 8ක් පුරවන්න වෙනවා. දැන් දුවගේ ප්‍රශ්නේ B. හොඳට ප්‍රශ්නේ බලලා මං කියන්නේ කහලා කියන්නේ. B B කියන වාජනේ පුරවන්න වාර කීයක් දාන්න ඕනද ලීටරෙකින්? ලීටර 10යි. වාර 10යි. වාර 10ක් තමයි දාන්න ඕනේ. එතකොට මේ C වාජනේ පුරවන්න යැතින් තියෙන C කියලා සුදු පාට වාජනේ ඒක පුරවනවා නම් වාර කීයක් පුරවන්න වෙනවද වාර 3යි වාර 3යි D වාජනේ පුරවනවා නම් D බෝතලයක් තියෙන්නේ මෙගා බෝතලයක් ඒක පුරවන්න වාර කීයක් දාන්න ඕනද වාර 2යි වාර 2යි E වාජනේ පුරවන්න වාර 5යි වාර 5යි හොඳයි සමාලි හොඳට උත්තර දුන්නා අපිට ජලයේ ගමන් කරන වාහනයක් දැන් පේනවා ඇති මේකට අපි කියන්නේ ඔරුව කියලා
පුරව පදවන උපකරණය තමයි ඔය හබල කියලා කියන්නේ. පුරව පෙරලෙන්නේ නැතුව යන සමබරව තියාගන්න උරුවට පැත්තෙන් හයි කරලා තියෙන කොල්ලෑව කියන කොට. ඔය කොල්ලෑව නැත්තම් උරුව පෙරලෙන්න පුළුවන්. මොකද උරුව වැඩි පළල නැහැ කියන එකක්. පුරව පෙරලෙන්නේ නැතුව යන සමබරතාවය ආරක්ෂා වෙන්න තමයි කොල්ලෑව පැත්තකින් හයි කරලා තියෙන්නේ. एक अन्य तापित प्रश्न है ना वह परिसरे विषय दी ना देंगा तापित किएं ने आपके लपोते इलान का प्रश्न है बालन बाजे ने अल्लन दियर प्रमाणी आकार देह कटल यंद तीनों अल्लन दियर प्रमाण मुखादे आकार दे इका तमाय में अल्लन दियर प्रमाणे आकुरे इन लिए ना आकारे अनित्य के तमाय संकेत योजना लिए ना आकार චමත් ගනුස චමත් ඕසේ හරි එහෙනම් අපි පටන් ගමු ඒ වාජනයට අල්ලන දියර ප්‍රමාණය දීලා තියෙනවා ලීටර 5යි එක ලියනවා 5L කියලා හරි පුතා කියන්නේ B වාජනයට අල්ලන දියර ප්‍රමාණය ලීටර 1යි ලීටර 1යි කියලා අපුරෙන් ලියලා සංකේත දාලා ලියන විදිහත් છે L 3L හා 3 3L වෙන්න බෑ නේ 1L ලීටර 1 නම් 1යි නේද 1යි දැන් ඔය L අපුර ඇලවෙන්නත් ඕන උස වෙන්නත් ඕන එකේ ඉලක්කමට වඩා උස වෙන්න ඕන L අපුර ඇලවෙන්නත් ඕන सिंपल इंग्लिशी वेल अकुरेन लिएने विधियर लिएवेंड तोन दें ममत दाला तीन वन पड़ा कैलकर दाला तीन वा तेला दाला तीन वा वेल अकुर विधियत दाला तीन वा सिंपल अक्षर या किधर दाला तीन एक यान तेल के लिए मातीने नेता मखला हदान ने वेना बुड़ा कैलकर ना तेपा अगी का तर परिगन केंग वदी ने काक निसा चूर तक अलवेला वेडियंग वगी पेनो नमुत वाला गुड़ा कैलकर निपा පොඩ්ඩයි යල කරන්න ඕනේ අර අක්ක පොතේ දින ගානට පොඩ්ඩක් යල කරන්න ඈ එදියේම පෙරලෙන් යන තමයි යල කරන්න යන්න ඇත්තේ පයිපස් මුක්කු ගහන්න වෙයි එතනට කඩා වැටෙනොත් එහෙම නේ හරි වැඩි වෙයි C පුතා කියන්නේ C වාජනයට අල්ලන දියර ප්‍රමාණය ලීටර් 3යි ලීටර් 3යි අනිත් එක සංකේත යොදලා ලියන විදිය 3යි L තුනයි L හරි තුනයි L ලී වාජනයේ තාලන දියර ප්‍රමාණය ලීටර් 2යි 2යි L ලීටර් 2යි 2යි E වාජනයේ තාලන දියර ප්‍රමාණය ලීටර් 8යි 8යි L මට දැන් හුනේම ඔයා කියනවා හැමදෙස්සම ලීටර් 1යි ලීටර් 3යි ලීටර් 2යි ලීටර් 8යි මද ලියා अच्छुपते शांति मैडम कथा कला दुराने शांति मैडम समहार अम्बलाड़म सत्यतम दवादेकम कलह इकपाड़म दवादेकलाइए पाड़ देखे तो इकपाड़म दवादेकम करहार ඉතින් දැන් ඇත්තරම අපි දවස් දෙකක් තමයි කරන්නේ මම කල්පනා කළා එහෙම කියන්නේ කියලා ඇත්තරම ඉතින් අපි පළවෙනි දවසේ පාඩම ගුරුවත් පොතේ තියෙන අභ්‍යාස ක්‍රියාකාරකම් ටික උගන්වන ටික තමයි මම කරන්නේ ඊළඟ දවසේ තමයි අච්චු පොතේ තියෙන සාකච්ඡා කරන්නේ එතකොට කොහොමද දවස් දෙක ඊට පස්සේ අච්චු පොතේ ටික ඉවරනාට පස්සේ ඊළඟ පාඩම පටන් ගන්න ඒ වගේ බලපහම දවස් එකහා මාරක් විතර පාඩමක් කියලා තියෙනවා स्लो करो अभ्यास विशेष देश
මට හතර පාන්තියක් තියෙනවා මම මේ මල්ලි වයින් කරගන්නද? ඒක ඔයාලගේ ගෙදර ආයේ කැමැත්ත මත කරගන්න පුළුවන්. හරි සර්. අපි පොතේ සංඛ්‍යා අඩු කිරීමේ පාඩම ආරම්භ කරන්න යන්නේ දැන් අලුත් පාඩම තමයි මේ පටන් ගන්න. එතකොට සමහරට අද දවසින්ම මේ පාඩම ඉවර වෙන්නේ නැහැ. මේකෙන් කොටසක් අපිට ඊළඟ සතියේ කරන්න වෙනවා. අච්ච පොතේ අභ්‍යාසයක් තියෙනවා නේද? ඉතින් දැන් මේ අපි වේගය වැඩියෙන් කරලා නැහැ. මම හිතන්නේ ඒ කියන හරියට අවබෝධයක් නැති කෙනෙක් කිව්ව ප්‍රකාශයක් කියලා මට හිතෙනවා එහෙම. කිව්වනම් අවශ්‍ය ක්‍රියාකාරකම් ඔක්කොම කරලා ගුරුවත් පොතේ අපිට ජාතික අධ්‍යාපන ආයතනය හරහා කියලා තියෙන ටික ඔක්කොම කරලා තමයි පාඩම කරලා ඉවර කරලා තියෙන්නේ. කිසිම එහෙම අනවශ්‍ය වේගයක් අපි රඳවගත්තේ නැහැ මේ පාඩම් උගන්වන කාල තේමාව තුළ. නියමිත වේගය තුළින් වේගයට තමයි යන්නේ. හැම දෙයක්ම දරුවන්ට මේ පාඩම සම්බන්ධ සියලුම දේවල් කරලා තියෙනවා. කිසිම කොටසක් මගහැරලා නැහැ. ඒ නිසා අවශ්‍ය කාලය අවශ්‍ය විදිහට අරන් තියෙනවා. අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරලත් නැහැ. එතකොට මේ ඉගෙන දැනුවත් කිරීමක් කළේ දෙමව්පියන්ට හිතනවා නම් ඒක පොඩි දෝෂයක් කියන එක. එතකොට අපේ අඩු කිරීමේ පාඩමේ මම මුලින්ම දැම්ම මේ මෙන්න මේ විදිහේ ප්‍රශ්න ටික. මේවා ටිකක් මේ මනෝමයෙන් වගේ හදන්න ඕන ප්‍රශ්න. බලන්නකෝ පළවෙනි ප්‍රශ්නේ ගහේ ඇති අඹ ගෙඩි ගන්න 10ක්. හතරක් අමුය ඉදුණු අඹ ගෙඩි ගන්න කීය? ගහේ තියෙනවලු අඹ ගෙඩි 10ක්. මේ දවස්වල අඹ තියෙනවා සමහර ගස්වලනේ. සමහර අය දැන් අපේ නම් ගහේ අඹ හැදිලා ඉවර වුණා. මේ මාසේ අන්තිම වෙනකොට අඹ ටික ඔක්කොම ඉවරයි. කියන්නේ අප්‍රේල් මාර්තු අප්‍රේල් වෙනකොට තිබුණා. ඊට පස්සේ අප්‍රේල් වෙනකොට හොඳට තිබුණා. වෙසක් වෙනකොටත් තිබුණා. දැන් එනකොට අඹ ඉවරයි. සමහරුන්ගේ සාමාන්‍ය අඹ තියෙනවා ගස්. සමහරුන්ගේ අඹ හැදීගෙන යනවා. එහෙම තමයි ඒක ගස්වලනේ මේ වාරේ ඇති. ගහේ ඇති අඹ ගෙඩි ගන්න කොහොමද 18ක්ම තියෙන්නේ. එකෙන් හතරක් අමුවේ ඉදුණු අඹ ගෙඩි ගන්න හරි. දැන් අපි මේ වගේ ගාන හිතෙන්ම හදන්න ඕනේ. ආයෝක 18 ලියලා හතරක් අඩු කරලා යටින් ලියලා අඩු කරලා එහෙම ගන්නවට වඩා ඕවගේ එක හිතේ මනෝමය අපි එකට කියනවා මනෝමය. මනෝමයෙන් උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මනෝමයෙන් ගන්න? එතකොට 18න් හතරක් කිව්වහම දැන් මම නම් කරන්නේ 8න් හතර අඩු. 8න් හතර අඩු කර. එක හිතෙන්ම මතක් වෙනවා ඩග් ගාලා 8න් 4ක් 4යි. එහෙනම් 18න් 4ක් 14යි. නේද? 10 කියන එක ඔහොමම තියෙද්දි 8 8න් 4 අඩු කළාම 4යි. එහෙනම් 10 එක දැන් එකතු වෙනවනේ. දැන් 10 8 10 8 දෙකක් නේ මෙතන. 10 8 කියලා දෙකක් තියෙනවා නේ. ඒතර 10 කියන කොටස ඔහොමම තියාගෙන 8 කියන කොටසෙන් 4 කොටස අඩු කර. ඒතර 8 8 කියන කොටසෙන් 4 කියන කොටස අඩු කළාම 4යි. එතකොට 10 4 පහසුයි නේද? ටිකක් හිතන්න පුළුවන් දෙයක්ද කියලා. ඒ එක ක්‍රමයක්. එතකොට 18න් 4ක් අඩු වුණාම 14 කියලා ගන්න පුළුවන්. ඔව් උත්තර ලියන්න. ඉස්සෙල්ලා අහගන්නකො. ඉස්සෙල්ලා අහගන්න. ඔක ලියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මම මේ කියන ටික අහගන්න. එතකොට ඊළඟට
දහටෙන් හතරක් අඩු කරනකොට තව දෙයක් ඕනනම් කළ හැකි ටිකක් අර හිතෙන් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇඟිලි වලින් ගන්න. ඇඟිලි වලින් ගන්නකොට අපි ලොක්කා හිතේ සොක්කා අතේ. මතකද කියන කතාව? ලොක්කා හිතේ සොක්කා අතේ. ලොක්කා තමයි 18. ඒක හිතේ. සොක්කා අතේ කියන්නේ පොඩි එකේනා හතරනේ. හතර අතේ ඇඟිලි හතරක් ගන්න. ලොක්කා හිතේ සොක්කා අතේ. දැන් ඔන්න හිතේ තියෙන ලොක්කගෙන් අතේ තියෙන සොක්කා අඩු කරන්න යන්න. ඉස්සලා පපෝ ගාවට තට්ටුවක් දාලා කියනවා 18යි. මේක නමලා කියනවා 17යි. නමකුවහම 14 වෙනවා නේ. මේක නමකුවහම 16යි, මේක නමකුවහම 15යි, මේක නමකුවහම 14යි. අන්තිමට කියවෙන එක තමයි උත්තරේ. ආයිපාර බලන්න කට්ටියම ගන්නකොට අතේ ඇඟිලි ටික. ඔන්න මම දැන් කියනකොට කියන විදිහට කරන්න ඕන කට්ටිය. හරි කැමරා ඔන් වෙලා තියෙනවා මට දැන් පේනවා. අත මට පේන්නේ කැමරාවට අල්ලන්න ඕනේ. හරි ලොක්කා හිතේ සොක්කා අතේ. හරි හිතේ කීයද? 18. අතේ කීයද? 4. දැන් 4ක් තමයි පේන්න ඕනේ. අතම දිග අරින්නේ 5 4යි. මාපට ඇඟිල්ල නමන්න. නමන්න. 4යි. හරිද එහෙනම්? දැන් ගයින්නේ කොහමද? පපුවට පපුව මම බලන්නේ නැහැ සර්. මේ බලන්නේ බෑනේ. මොකද ඔයාගේ ප්‍රශ්නේ? ඔව් තාත්තා කියන්නකො මොකද්ද ප්‍රශ්නේ කියලා. හරි මම දැන් වැරදීමකින් මයික් එකක් ඔන් වෙලා වගේ මට හිතෙන්නේ. හරි එතකොට ඔන්න පුතේ හිතේ තිබුණේ කීයද? ඔන්න හිත අපි මේ පපෝ දෙහැට අත තියලා 18 කියනවා. හරි මේක නමන්නකෝ 17 වෙනවා. 18 න් එකක් අඩු වෙනවා 17 වෙනවා. තව එකක් අඩු වෙනවා 16 වෙනවා. තව එකක් අඩු වෙනවා 15 වෙනවා. තව එකක් අඩු වෙනවා 14 වෙනවා. අන්තිමට කිව්ව ගමන් තමයි. හරි. දැන් ඊළඟ එක 26 න් 10ක් නේ අඩු කරන්න තියෙන්නේ. 26 න් 10ක්. හැමතිස්සම ඔය 10ක් අඩු කරනවා කියන එක හරිම ලේසියෙන් හිතෙන්න කරන්න පුළුවන්. අවදාවත් ලියන්න ඕනේ 10ක් අඩු කරනවා. 10ක් අඩු වෙනකොට වෙනස් වෙන්නේ 10 ස්ථානයේ ඉලක්කම විතරයි. එතකොට 10 ස්ථානයේ තියෙන්නේ 26 න් 26 කියන්නේ 2යි 6 නේද? 2යි 6 කියන එකේ 2 තමයි වෙනස් වෙන්නේ. 26 කියන එකේ 2යි 6 කියන එකේ 2 තමයි වෙනස් වෙන්නේ. එතකොට 2ට එකක් අඩු වීමක් තමයි වෙන්නේ. 2ට වඩා එකක් අඩු වෙනවා. එතකොට 2ට වඩා එකක් අඩු වෙනවා කියන්නේ 1යි නේ. එහෙනම් 1යි 6 වෙනවා. දැන් 2යි 6 1යි 6 වෙනවා. එතකොට 16 නේ. 2යි 6 1යි 6 වුණාම 16 නේ. හරි. හරි ලේසිං ගත්තා. දැන් අපි තෝ මේම 54 තියෙනවා කියන්නේ 54 න් 10ක් අඩු වෙනකොට මොකද වෙන්නේ? 5 න් තමයි එක අඩු වෙන්නේ. එතකොට 4යි. 4යි 4යි කියන්නේ 44යි. 72 න් 10ක් අඩු වෙනවා. 72 න් 10ක් අඩු වෙනකොට 7 න් 1ක් අඩු වෙන්නේ. 7 න් 10 ස්ථානෙන් තමයි එක අඩු වෙන්නේ. එතකොට 6යි 2 වෙනවා. 62. තේරුණා නේද පුතාලා? ආන්න එහෙම ගන්න පුළුවන්. එතකොට ඒකට ඇඟිලි ඕනෙම නෑ ඒකට. මාළඟ ලොවි ගෙඩි 32ක් තිබේ. ලංගි ළඟ ඊට වඩා ගෙඩි 5ක් අඩුවෙන් තිබේ. ලංගි ළඟ ඇති ලොවි ගෙඩි ගන්න කී. එතකොට ලංගි ළඟ තියෙන්නේ 35ක් අඩුවෙන්නේ. එහෙනම් 32ට වඩා 5ක් අඩු කරන්න. 32ට වඩා 5ක් අඩු කරන්න. එතකොට අපි අර වැඩේ කරමු. ලොක්කා හිතේ සොක්කා අතේ. කොක් ගන්නක බලන්න කට්ටිය. ලොක්කා හිතට දාලා සොක්කා අතට ගන්න බලන්න. දැන් මට කියන්න කෝ කවුද? ලසිනි. ලසිනි වාව හොඳට පේනවා. ලසිනි මයික් එක ඔන් කරගන්නව පොඩ්ඩක්. හරි. ලසිනි දැන් ලොක්කා හිතේ කීයද? කීයද? අපෝ පපෝ පපෝ ගාව තියාගෙන කියන්න. කීයද? දෙන්නේ කීයද? 27යි. 27යි.
උත්තරේ නෙමෙයි අහන්නේ ලොක්ක සියද කියලා මට කියන්න ඕන. ලොක්ක සියද කියලා අහන්න. වහිනේ ඉන්න සර් කියන්නේ කැහෙන්නේ නේද? වහිනේ ඉන්න සර් කියනක එච්චර පහදී නැහැ. වා ලොකු ගාන කියන්න බැරිද ලොකු ගාන? අඩු කරන්න තියෙන්නේ කීය කීයක්ද? පහක්. පුතේ 32ක් තියෙනවා. මාළුන්ග ලොවි ගෙඩි 32ක් තියෙනවා. 32නේ ලොකු ගාන. හරි 32 තමයි හිතේ තියාගන්න. ආ දැන් පපුවට අත තියන්න. අනිත් පැයට පේන්න දැන් යාළුවෝ ඔක්කොම බලන් ඉන්නේ. වා කරන විදිය. අනිත් පැයට කරන්න. අනිත් පැයට කරන්න. ඔක්කොම බල කරන්න. සමාලි නගලන්න නේද කරන්න. තින්දේ කරන්න. පපුවට අත තිබ්බ 32. පස්සේ පේන්න අතට උඩට ගන්න කීයද? අනිත් අතට කීයද ගන්න? පහ. පහයි. ආලන්න පහ. හරි අපිට පේන්න ඔක්කොමලා. දිලම දෙනා. සමාලි හොඳට කරා අනිත් අතේ බලාගෙන හරි කරා මං කරන එකත් බලන් ගන්න 32 පහ දැන් 32 හිතේ පහ ඇති හරි දැන් ගයින්ද පටන් ගන්නෙ කොහොමද අපුවෙන් පටන් ගන්න අපුවට කීයද කියන්නේ 32 32යි ආ මේක නමල කියන්න සමාලි 31යි 30 29 30යි 29යි 28යි 27යි. ආ හරි. ඔයා හරියටම කළා. දැන් 32 කියලා පපුවට කියලා එක අන්නමනකොට 31 වෙනවා. ඊළඟට 30 වෙනවා. 29 වෙනවා. 28 වෙනවා. 27 වෙනවා. හරි. එතකොට 27 තමයි උත්තරේ නේද? හරි. ඔව් කියන්න පුතේ. මේ මට මේ পেපර් එකේ අර මේක ඇවිල්ලා නැහැ. මට পেපර් එකක් ආවෙ නෑ සර්. ආ ගෲප් එකකට পেපර් එක දාලා තිබුණා. ඔයාට වෙනම එන්නකම් බලන්න කිව්වොත් කවදාවත් එන්නේ නැහැ. ගෲප් එකෙන් බලලා අරගන්න තිබුණේ මේ සතියකටත් කලින් තමයි ඔක දීලා තිබුණේ. දැන් නැත්තම් ඉතින් අහගන්න බලාගන්න වෙන කරන්න දෙයක් නැහැ. පොලිමක ළමුන් 18ක් සිටියහ. ඉන් ළමුන් 6 දෙනෙක් ඉවත. දැන් ඒතර ඔයා පරිමාව ආධාරිතව කලේ මොකේද? संख्या अड़ुरी दहाटवी पाड़ संख्या अड़ुरी देख गई නේද තියනවද නැද්ද තියනවද නැද්ද අඩු කිරීමේ පාඩම තියනවද නැද්ද එතකොට දැන් ඒකනේ දැන් ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද මේ කාටද දික් කරගන්නේ කියලා මේ ඉඳලා දැන් ඔයා කිව්වේ මට ඇවිල්ලා නැහැ මට ඇවිල්ලා නැහැ කියන එක කියන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔයලා බලලා ඉන්න ඕනේ. ඔව්. පුරුදු වෙන්න ඕනේ වා. නැත්නම් හරියන්නේ නැහැ. ආකල්පය අපි හොඳින් ඇති කරගත්තේ නැත්නම් හරි ප්‍රශ්නයක් වෙනවා. ඉස්සෙල්ලාම කියන්නේ ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ කියන කතාව හරිද? එයි ආවෙ නැහැ කියන්නේ. ඔයාලට ගෲප් එක නැද්ද ඔයා? ගෲප් එකේ නැද්ද? ගෲප් එකේ ඉන්න හැමෝටම එනවා නම් ඔයාලට විතරක් නැහැ විත්තිදී. නේද? ඒතර ඔයාලට පරිමාව ආධාරතාව තියෙනවා නම් සංඛ්‍යා අඩු කිරීම නැත්තේ. වැඩිහිටියෝ අම්මලා තාත්තලා ඒව ගැන හොයලා බලන්න ඕනේ නැත්නම් පොඩි දරුවා පහස්තාවයට පත් වෙන්න පුළුවන් පොලිමක ළමුන් 18ක් සිටියා ඉන් ළමුන් 6 දෙනෙක් ඉවත්ව ගිය ගිය පසු ඉතිරි වූ ළමුන් ගන්න කීය දැන් ඔන්න ඔතන 18න් 6ක් අඩු කරන්න තියෙනවා දැන් පුතාලට උන්ට පුළුවන් හිතෙන් මෙහෙම කරන්න හිතෙන් කරන්න පුළුවන් 18 කියන එක 10 සහ 8 කියලා කොටස් දෙකට කඩා ගන්න පුළුවන් 10 18 කියන්නේ 10 සහ 8. එතකොට 6 අඩු කරන්න ඕනේ 8ෙන් 6 අඩු කළා නම් හරි. 10 ඔහොමම තියාගෙන 8 කියන එකෙන් 6 අඩු කරා.
අටකෙනකින් හය අඩු කළ හම දෙකයි කියලා හැමෝම දන්නවන අටකෙනකින් හය අඩු කළ හම දෙකයිනේ එතකොට දහයයි දෙකයි දහා දෙක දොළහන් දහයයි දෙකයි දොළහ දෙක අන්න ඒ විදිහට අපිට ඒ ගාන හදාගන්න පුළුවන් එහෙම නැත්තම් අර ක්‍රමයෙන් කරන්න පුළුවන් ලොක්කා හිතේ සොක්කාති එතකොට ලොක්කා 18 හිතේ සොක්කා 6 ඇති හරිද එතකොට මෙතන පපුවට කියනවා 18යි කියලා මේක නමලා 17යි 16යි 15යි 14යි 13යි 12 අන්තිමට 12 කියන උත්තරේ එනවා දැක්කනේ එතකොට අපි දැන් මේ පොඩ්ඩක් පුරුදු වුණේ මනෝමයෙන් ගණන් හදන්න අපිට ඒක හරිය වැදගත් ඉස්සරහට යනකොට ලිය ලියාම හැම වෙලාවම අඩු කරන්නේ හුඟා ගණන් අපි හිතෙන් තමයි අඩු කරන එක කරන්නේ හිතෙන් අඩු කිරීමේ හැකියාව එන්න අපි මේ වගේ අභ්‍යාස නිරන්තරයෙන් කරන්න ඕනේ. ඊදර ඉන්න ගමන් අම්මලා දවසට හතර පහ සැරේ මේ වගේ ගණන් අහන්න ඕනේ කටින්. දරුවා හිතෙන් හිතලා උත්තරේ කියන්න ඕනේ. ටීවී එක බලන ගමනොත් ඔය වෙළඳ විරාමයක් යන වෙලාවට ගණන් දෙකක් හිතින් කටින් අහන්න ඕනේ හිතින් හදන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම දවස ගානේ පොඩි ක්‍රියාකාරීකම් ටිකක් කරනවා නම් ඒක නිරන්තරයෙන් අර මනසේ තැම්පත් වෙලා ඊට පස්සේ හරි පහසුවෙන් උත්තරේ එනවා. මෙච්චරයි 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 කියලා ටග් ගාලා කියන්න පුළුවන්. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. එක්තරම් ඉතිරි ඉරටු ගණන අඳින්න කියලා. එතකොට ඉරටු මිටි වලින් අඩු කිරීමේ ගාණක් දීලා තිනවා පළවෙනි කොටුවේ ඉරටු මිටි දෙකකුයි තනි ඉරටු කීයද තියෙන්නේ? හයක් තියෙනවා නේද? එතකොට 10 මිටි දෙකයි 6යි. 10 මිටික් කියන්නේ 10යි. එතකොට 10 මිටි දෙකක් නම් 20යි. 20යි 6යි 26යි. 26ක් තියෙනවා. ඒකෙන් අඩු වෙන්න ඕනේ මිටියකුයි දෙකකුයි. මිටික් කියන්නේ 10යි 2යි කියන්නේ 12යි. එතකොට 12ක් අඩු වෙනු. 26න් 12ක් අඩු කිරීම තමයි මෙතන කරන්න තියෙන්නේ. 26න් 12ක් අඩු කිරීම. දැන් පුතාලා ඉස්සලාම අඩු කරන්න ඕනේ මොනවද? ඉස්සලාම මිටි ද අඩු කරන්න ඕනේ, ඉරටු ද අඩු කරන්න. මට කියන්න කවුද? ඉස්සලා අඩු කරන්නේ මිටි ද ඉරටුද? ඉරටු. 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 බොහොම හොඳයි. අඩු කරන්න. හරි එතකොට ඉරටු දැන් 6ක් තියෙන තැනින් ඉරටු දෙකක් අඩු කරලා අඳින්න බලන්න අඳින්න ගන්න බලන්න ඉරටු 6න් ඉරටු දෙකක් අඩු කරලා අඳින්න ඕනේ කීයද අඳින්න ඕනේ 4යි අන්න හරි ඉරටු 4ක් අපි අඳින්න ඕනේ ඉරටු 4ක් අඳින්න හැබැයි දඬු මෙන්නාද මිටි මිටි වලට ඉඩ තියන්න දකුණු පැත්තේ ඉන්නේ ඉරටු අඳින්න වම් පැත්තේ මිටි වලට ඉඩ තියාගන්න ඊට පස්සේ දැන් අපි අඳින්න ඕනේ මොනවද මිටි 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 දෙකක් තියෙන තැනින් මිටි එකක් අඩු වෙනවා එතකොට අඳින්න ඕනේ මිටි කීයද කියන්න 1යි 1යි ඔව් මිටි එක තමයි අඳින්න ඕනේ නේද මිටි එකක් තමයි අඳින්න හරි දැන් එතකොට ගන්න හද 1යි ඉරටු වලින් ඉරටු 6න් දෙකක් අඩු වුණා ඉරටු 4 මිටි දෙකෙන් මිටි එකක් අඩු වුණා මිටි එකයි ඒ කියන්නේ උත්තරේට තියෙනවා මිටි එකකුයි ඉරටු 4කුයි මිටි එකයි කියන්නේ 10යි 4 4යි 14 නේද 14 කියලා උත්තරේ අපිට එනවා එහෙනම් ඉස්සෙල්ලා ඉරටු අඩු කරලා පස්සේ තමයි මිටි අඩු කරන්නේ ඉස්සෙල්ලා ඉරටු අඩු කරලා පස්සේ තමයි මිටි අඩු කරන්නේ හරි ඔන්න ඔය දැන් ඒක අඳින්න කොටක් ගාලා පැන්සලෙන් ඉක්මනට අඳින්න බලන්න. ලස්සන දැඳ ගන්න ඈ. සර් වැස්ස නිසා හෙන්නේ පොඩ්ඩක් ආයි කියන්න. මේ පුතේ ඔය පේපර් එකේ දාලා තියෙන එක ඇඳ ගන්න. බෝඩ් එකේ පේනවනේ ඉරටු ගන්න. ඉරටු මේ ඉරටු වලින් ඉරටු අඩු කරලා ඉරටු ඇඳා මිටි වලින් මිටි අඩු කරලා මිටි ඇඳා.
සර්ගේ විදිහට මඳින්න ඕනද සර්? එහෙම මම කියලා නැහැ. ඉරටු විදිහට නිකන් ඉරියන්දත් ඇති. ඉරටු විදිහට ඉරියන්දලා මිටි විදිහට ඉරි 10ක් ඉන්නෙන්ද නම් ඒත් හරි. ටක් මගේ විදිහට මම අඳින්න ගියොත් අමාරුයි මං හිතන්නේ. සර් ඉවරයි. 10ක් ඇඳලා හරි. 10ක් ඇඳලා මිටික් විදිහට අනිත් ඒවා තනි තනියෙන ඒවා විදිහට ඉරි කැලි 4ක් ඇඳලා අපි දැන් කැමරා ටික ඕෆ් කරන්න වෙනවා. ඔක්කොම කැමරා ඕෆ් කරලා හරි පුතේ හරි ඉවරයි මයික් එක පොඩ්ඩක් ඔෆ් කරන් ඉන්නකෝ අනිත් අය තාම චුට්ටක් අඳින හින්දා පසන්ති සීතලයි වගේ නේද ඉනි බානවට ඔළුවත් වහගෙන ඉන්නේ හසන්ති කැමරාව ඔෆ් වුණේ නැහැ නේ සමහරුන්ගේ समारे कैमरा ओपिला नहीं ने समाली यहीं ने दे सानुजे कैमरा ओप कर गांडे हरे ओप बच्चे नतिया है मैं उन्नो बच्चे नतिया है रंग उन कर गा खाली हिटअप को है उन करने अंडे पाल मां किलती ना निवार निकांग उन द नए किला ही मुकुर्दुए ने कने එපා කියන දෙයක් කරන එක අපේම අයහපතට තමයි හේතු වෙන්නේ. ඕක් කරන්න කිව්වම ඕක් කරන්නේ නැතුව ඉන්න එක අපේ නරක දෙයක් නෙමෙයි. ඒක දුර්වලයින්ගේ ලක්ෂණයක් මිසක් දියුණු වෙන දක්ෂ වීරයින්ගේ ලක්ෂණයක් නෙමෙයි. සූරයින්ගේ වීරයින්ගේ ලක්ෂණයක් නෙමෙයි. පරිහානියට පත්වීමේ ලක්ෂණයක්. අම්මයි පා කියන දේ කරන කෙනෙක් කවදාවත් දියුණු වෙන්නේ තාත්තයි පා කියන දේ කරන කෙනෙක් දියුණු වෙන්නේ තමන් හොඳ යහපත් තත්වයකට පත් වෙනවා නම් අනිත් අයට බොහෝම අවනතව කීකරුව වැඩකට ඉද කරන කෙනෙක් වෙන්න බෑනේ සර් ඔව් කියන්න පුතා මට කොයි වෙලාවෙවත් වීඩියෝ ඔන් කරන්න බෑනේ. පුතාගේ එහෙනම් මේ ඒ device එකේ ප්‍රශ්නයක් තියෙන පුතේ ඒක ගණන් ගන්න එපා. වාගේ එකේ කැමරාව පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒක. පස්සේ හිමීට හදා ගන්න ඕයි ලොක්ඩවුන් නිරුණාට පස්සේ. සර්. දැනට කමක් නැහැ. ඔන් කරන්න බැරි වුණාට කමක් නැහැ. ඕකේනේ පුතා. මගේ වීඩියෝ ඔන් වෙන්නේ නැහනේ. एक पास्ते करेंगे तो पुला ईलंग बटे दी क्यों बगैर मन टैगल ऑन कराने जब मैं बटे दीवारी का पारक पिलाती है राय अभी तो ये ना इरटू का आने टे काले ऐसी देंगे होता टम नहीं तुमने भी पास्ते कराने तो पता है कम एक नांग हरिमल ये थी वो गुल्लो पटा पटा गाला बैठे कराई चला मटे चलो देंग आडू करने गाने අලවෙනි ගානට යන්න ඉස්සෙල්ලා අඩු කරන්න ඕනේ දෙකෙන් එකද හයෙන් දෙකද ඉස්සෙල්ලාම අඩු කරන්න ඕනේ දෙකෙන් එකද හයෙන් දෙකද හයෙන් දෙක අන්න කවදාව හයෙන් දෙක පටන් ගන්න මිටි වලින් පටන් ගන්න එපා ඉරටු වලින් යන්නේ පටන් ගත්තේ ඒ වගේ දැන් පටන් ගන්න ඕනේ කැටවලින් එක ස්ථානෙින් පටන් ගන්න හයෙන් දෙක අඩු කරලා ඊට පස්සේ තමයි දෙකෙන් එක අඩු කරන්නේ. එහෙනම් හයෙන් දෙක අඩු කරමුකෝ. හතරයි නේද? හයෙන් දෙකක් ගියාම හතරයි. අපි දානවා ඔන්න හතර. ඔයාලා දාගන්න. දාගන්න හතරයි කියන්නේ. හයෙන් දෙක අඩු කරලා හතර ගන්න. එහෙනම් මට දැන් මම මේ අහන කෙනා
අහන කෙනා මයික් එක ඔන් කරලා මට කියන්න හන්සිදු මයික් එක පොඩක් ඔන් කරන්න පුතා හරි සර් රයිට් පුතා මට දැන් කියන්න මං අහන විදිහට කියන්න දෙවෙනි ගානේ ඉස්සල්ලාම අඩු කරන්න කීය කියලා පහෙන් හතර අඩු කරලා දාන්න තුන්වෙනි ගානේ ඉස්සල්ලාම අඩු කරන්න අටෙන් අට හතරවෙනි ගානේ ඉස්සල්ලාම අඩු කරන්න දෙකයි බිංදුව දෙකෙන් බිංදුව පස්වෙනි ගානේ ඉස්සල්ලාම අඩු කරන්න පහයි තුන පහෙන් තුන පහයි තුන කියන්න එපා පහෙන් තුන අඩු කරාද කියන්නේ එහෙමනේ පහෙන් තුන හයවෙනි ගානේ ඉස්සල්ලාම අඩු කරන්න හයෙන් දෙක හයෙන් දෙක හරි බොහොම හොඳයි පුතා හොඳට උත්තර දුන්නා නියමයි පුතාම කියන්න දැන් අපි පළවෙනි ගානේ හයෙන් දෙක අඩු කරානේ ඊළඟට තියෙන්නේ දෙකෙන් එක අඩු කරලා එතකොට දෙකෙන් එක අඩු කළාම කීයද දාන්න ඕන එක ඒ කියන්නේ උත්තරේ 14යි දැන් ওই විදිහට ඉස්සල්ලා කැට ගාන අඩු කරලා ඊට පස්සේ දඬු ගාන අඩු කරන්න පුළුවන් කට්ටියටම හරි හරි ගණන් පහක් තියෙනවා හදාගෙන යන්න පටපට කළා දැන් අදල ඉවර නම් මයික් එක ඔන් කරන්න නැතුව අත ඔස්සන්න ඉවරයි කියන්නේ එපා ඉවරයි කියන්නේ එපා කියන්න එපා කියන්නේ නැතුව මයික් එක ඔන් කරන්න නැතුව අත ඔස්සන් ඉන්න මං බලාගෙන ඉන්නේ ඔක්කොමලා දෙය බලාගෙන ඉන්නේ දැනටමත් ඉවරයි පේනවා බොහොම හොඳයි මං කිව්වේ තස්කාල හදයි කියලා හරිම ලේසි ගණන් පහක් නේ තියෙන්නේ අසිරු ඉවරයි සමල් ඉවරයි නෙළුම් පන්තියේ යස්සන් යසනුකී නේද යසනුකී ලකිත්මි ඉවරයි කෙවිඳු ඉවරයි ලක්කනා ඉවරයි නිකිනි නවෝදයා ඉවරයි යසනුකී ඉවරයි හසිරු ඉවරයි ඉසල්ලි යකිත්මා ඉවරයි සනුල ඉවරයි ගනුස චමත් ඉවරයි තිනදී සෙනුල්යා ඉවරයි අකිත් තෙසඳු ඉවරයි පහන්දි පෙරේරා ඉවරයි ඒකේ කට්ටියම ඉවරයි ආ හරි එහෙනම් බලබලා ඉන්න ඕනේ නෑ යම් වැඩේ ඉවරයි කට්ටිය හරිම ලේසියෙන් පහස්යෙන් වැඩේ ඉවරයි වගේ නේද ආ හොඳයි එහෙනම් අපි බලමු ගාන හදන්න ගාන ටික හදන්න 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 හරිය මන් දෙන්න වෙලා සර් මම ඔක්කොම ටික හදු හරි අනිතේ මයික් ඔන් කරන්න එපා අරයා හදනකන් චූටක් ඉන්න ගුවනි යොහන්සා මයික් ඔන් කර ගුවනි ඔන්න හරි ගුවනිලා පැත්තර දැන් වැස්ස නැද්ද වහිනා
සද්ද ඇහෙනවද? ආ දැන් මං කියන ඒවා ඇහෙනවද හොඳට? ඇහෙනවා නේද? හරි. එහෙනම් ගුවලි අපි දෙවෙනි ගාන ගැන යවාගෙන් අහන්නේ. දෙවෙනි ගානේ ඉස්සල්ලාම කීයෙන් කීයද අඩු කරන්න? 5න් 4යි. කීයද? 1ක්. 1යි. ඔන්න 5යි 4යි කෙලින් හරියට ඉලක්කම කෙලින් දාන්නත් ඕන. දැන් සමහරු ඔය 1 දානවා 2 කෙලින් යට. එතකොට වැරදි. නැත්තම් 4ට දකුණු පැත්තේ 4ට වම් පැත්තේ. එහිම මේ කෙලින්ම 4 යට තමයි කලිය වෙන්නේ. නැත්තම් අකලහ හදා. ඔව් ඔව් නැත්තම් අකලහ හදා. දැන් ගුවනි ඊළඟට කීයෙන් කීයද අඩු කරන්න තියෙන්නේ? 5න් 4 අඩු කරලා 1 දැම්මනේ. ඊටපස්සේ කීය? 2න් බින්දුවා. ආ 2න් අඩු කරන්න නැහැ. දැන් ඔයා කිව්වා හරියද? අඩු කරන්න නැත්තම් නැහැ කියන්නේ අපි බින්දුව කියනවනේ. නැහැ කියන්න තමයි බින්දුව දාන්නේ. ඒතර 2න් අඩු කරන්න නැහැ. එහෙනම් 2න් බින්දුවා. කීයද 2න් බින්දුවා? 2යි. 2යි. 2න් අඩු කරන්න නැත්තම් 2මනේ. අඩුවීමක් නැහැ කියන්නේ තිබිච්ච ගානමනේ නේද? තිබුණේ 2යි අඩුවීමක් නැහැ. එහෙනම් 2ම තියෙනවා. උතරේ 2. හරි. ගුවනි 3 වෙනි ගානට යනවා. ඉස්සලාම කීයෙන් කීයද? 8න් 8. කීයද? 8න් 8. බින්දුවයි. 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 8ක් තිබුණා 8ම ගියා. 8ක් තිබුණා 8ම ගියා. තිබිච්ච ඔක්කොම ගියා කියන්නේ ඉතුරුක් නැහැ. තිබිච්ච ඔක්කොම ටික ගියා කියන්නේ ඉතුරු වෙලා නැහැ නේද? නැහැ කියන්න දානවා බින්දුව. නැහැ කියන්න තමයි බින්දුව දාන්නේ. ඊළඟට කීයෙන් කීයද? 3න් 1ක්. 3න් 1ක් කීයද? 2යි. 2. 2. අය ගුවනි හොතට උත්තර දෙනවානේ ආයෙ. හරි. ආතයි දෙනවා. හරි උද්‍යෝගෙන් හරි ඉක්මනින් කාර්ය සූර විදිහට උත්තර දෙනවා. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. හතරවෙනි ගාන කීයේ කීයද ඉස්සලාම? 2න් බින්දුවා. කීයද 2න් බින්දුවා? 2යි. නියමයිනේ නොවගියා වයින ඔයා නම් ගුවනින්ම යන එකනේ නමටම ගැලපෙනවා ඊළඟට කීයේ කීයද අඩු කරන්න තියෙන්නේ 5න් 3 කීයද 5න් 3 2යි 2යි 5න් 3 ගියම 2යි ඊළඟට පස්සෙනි ගාන ඉස්සලාම කීයෙන් කීයද අඩු කරන්න 5න් 3 කීයද 5 2යි 2යි ඊළඟට කීයෙන් කීයද 9න් 3 9න් 3 කීයද හයයි හයයි ඊළඟට 6 වෙනි ගානේ ඉස්ලාම කීයෙන් කීයද 6න් 2 කීයද කීයද 6න් 2 4යි 7න් 2 ආ ඊළඟට කීයෙන් කීයද අඩු කරන්න තියෙන්නේ 7න් 2 7න් 2 කීයද 5යි 5 තාම හොඳයි ගෝලිට එක වැඩ කරන්න හරි පහසු වුණා කිසිම කාලනාස්තියක් උන්නේ නැහැ හොඳට ගානට නේද අහන ප්‍රශ්නෙට අහන සැනින් උත්තර එනවා හොඳ අවබෝධයෙන් උත්තර දුන්නා ගුවන් වගේ දුවල පුතාලා ඉතාම හොඳයි ඈ රයිට් අපිට දැන් තියෙනවා හතරවෙනි ප්‍රශ්නෙට යන්න ඒකේ තියෙන්නේ හරහට අඩු කරන්න දැන් හරහට අඩු කරනකොට ඕගොල්ලන්ට ඊතලෙන් පෙන්නලා තියෙනවා ඉස්සෙල්ලාම කැටවලින් කැටනි අඩු කරන්න එක ස්ථානෙන් එක ස්ථාන. ඊට පස්සේ දඬු වලින් දඬු. 10 ස්ථානෙන් 10 ස්ථාන. ඒ වගේ මම දැන් පළවෙනි ගාන විතරයි හැබැයි මම කියලා දෙන්නේ. ඊතුරු 9ම ඔයා තනියෙන් හදන්න. ඉතල මම කියලා දෙන්නේ කොහොමද බලාගෙන ඉන්නේ. දැන් පළවෙනි ගානේ කැට වලින් කැට කියන්නේ 6න් 2නේ. 6න් 2 අඩු කරලා ඉස්සලා දානවා. කීයද 6න් 2 4යි. හැබැයි මම 4 දාපු තැන බලන්න. 4 දැම්මේ පළවෙනි තැනද දෙවෙනි තැනද දෙවෙනි තැනද හොඳට බලන්න හොඳට බලන්න පළවෙනි තැන දාන්නේ දෙවෙනි තැන දාන්නේ ඇයි කැටනේ කැටෙන්නේ දෙවෙනි එන්නේ දඬුනේ ඉස්සලා එන්නේ එහෙනම් දඬු වලට ඉඳ තියලා කැටවල උත්තරේ දාන්න දැන් ඔයාලට හොඳට ඒක මතකද නැත්නම් එහෙම අනිත් පැත්ත දෙමෙයි ඈ ඔව් නැත්නම් අනිත් පැත්ත දෙමෙයි ඉතින් හොඳට මතක තියාගන්න 6න් 2 අඩු කරලා 4යි කියලා දාන්නේ 10 ස්ථානෙට ඉඳ තියලා 10 ස්ථානෙට ඉඳ තියලා තමයි දාන්නේ ඊට පස්සේ තියෙන්නේ 2න් 1 අඩු කරලා දැන් 2න් 1 අඩු කරලා ආවම 1යිනේ 2න් 1 අඩු කරලා 1 කොහෙන්ද දාන්නේ 1 දාන්නේ වම් පැත්තේ දඬු දාන්නේ වම් පැත්තේ බැරි වෙලා හරි මාරුනොත් එහෙම දෙයියන්ගේ බේකයි නේද
ඉතින්ද පරිස්සමට කැට ගාන අඩු කරලා දකුණු පැත්තෙන්ද දඬු ගාන අඩු කරලා මම පැත්තෙන්ද මතකයි නේ හරි දැන් නවයම හදන්න ඉතුරු නවයම හදන්න ඉවරයි ඉවරයි කියන්න එපා අත උසන් ඉන්න सर वीडियो नहमरा
මොකද පන්තියේ ඉන්න බෑ කියලා දන්නන්නේ නැත්නම් මල්ලි කෙනෙක් දැනුවේ වැඩ ගණන් හදන්න බෑ කියලා අඳනවා දන්නෙත් නෑ නේද දැන් ඔයාලා නම් අද එහෙම මේ මල්ලි හරි රංගි හරි වෙද්ද යාදද හැබැයි ඉතින් මයික් එක ඕෆ් කරලා අනන්ද දෙන්න නැත්නම් අපිටත් යන්න වෙනවා නේද අනිත් ළමයි තනන්න ගනි සර් ඔව් ඔව් ඉවරයිද සර් ඉවරයි ඔව් සර් ඉවරයි සර් ඉවරයි ඔහොම කෑ ගැහුවා සර් ඉවරයිද සර් මයික් එක ඕෆ් කරලා අත ඔක්කොම නේද කිව්වේ දැන් ඔය කියන දේද කරන්නේ දැන් ඔය කිව්ව දේද කරන්නේ විවේක අමතක වෙනවා නේ කියන වෙලේ සර් මං අතුස්සන් හිටියට සර්ට පේන්නේ නැහනේ මගේ වීඩියෝ ඔන් කරන්න බෑ ආ වාගේ නම් මොකද නෙතුලි ආ නෙතුලි ඉවරයිද එතකොට වැඩි ඉවරයිද සෙතුලි ආ සෙතුලි ඉවරයිද ඉවරයි ආ හොඳයි හොඳයි නංගේ හරි අය බලමුකෝ ආ සෙතුලි ඔහොම මයික් එක ඔන් කරගෙන ඉන්නවෝ සෑ සයුලුත් ඉවරයි හරි පුතේ දැන් කට්ටිය ගොඩක් ඉවරයි හරි හරි දැන් මයික් ඔන් කරන්න එපා ಇವರಾಯ್ පේන විදිහට මේ කණ්ඩායමේ ඔක්කොම ඉවරයි. යමරා මහත්තයත් ඉවරයි. අනිතාත් ඉවරයි ඇති කියලා හිතනවා. සෙතුම්ලි මයික් එක ඔන් කරන්නකෝ. අපි සෙතුම්ලිගෙන් අහමු පළවෙනි මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. හරිද සෙතුම්ලි ලෑස්තිද? වාඩ කියන්න පුළුවන් ද දෙවෙනි ගාන ඉස්ලාම අඩු කරන්නේ කීයෙන් කීයද 4යි 4යි සර් මේ මේ දෙවෙනි ගාන දෙවෙනි ගාන පොඩ්ඩක් බලන්න අංක 2 9 1යි හරි හරි 3යි 1යි කියන්න එපා තුනෙන් එකක් කියන්නේ. එහෙමයි කියන්නේ. අඩු කරනකොට කියන්නේ එහෙමනේ. තුනෙන් එකක්. ආ තුනෙන් එකක් අඩු කරලා කියද උත්තරේ? දෙකයි. තුනෙන් එකක් අඩු කළාම උත්තරේ දෙකයි. හරි. හැබැයි සෙතුම්ලි එක දාන්නේ දකුණු පැත්තට වෙන්නේ. දකුණු පැත්තට වෙන්නයි දාන්නේ. දැන් ඊළඟට අඩු කරන්නේ කීයෙන් කීයද? 5න් 4ක්. කීයද පහෙන් හතරක් අඩු කළා? 1යි. 1යි. සෙතුම්ලි බලන්න 1 දාන්නේ වම් පැත්තේ. 1 දාන්නේ වම් පැත්තේ. හරි. ඩුවල් කියන්නේ තුන්වෙනි ගානේ ඉස්සලාම කීයද කියන අඩු කරා. 5න් 1ක්. ඔය තුන්වෙනි ගාන නෙමෙයි. ආ. 4න් 4ක්.
හතරෙන් හතරක් අඩු වුණාම කීයද? 0.1. 0.1. ඒක දකුණු පැත්තෙන් දැම්මා. ඊළඟට අඩු කරන්නේ 8න් එකක්. කීයද? 1ක්. කීයද? 70යි. 7යි නේද? 8න් එකක් අඩු කරාම 7යි. අත දාන්නේ වම් පැත්තේ. අත දාන්නේ වම් පැත්තේ. එතුම්ලි ඔයත් හොඳට උත්තර දෙනවා. හොඳයි ඈ. මේකත් කියන්නකෝ මට. හතර වෙනි ගානේ ඉස්සලාම අඩු කරන්නේ 5න් එකක්. එතකොට 5න් එකක් අඩු කළාම කීයද? 4යි. 4. ඊට පස්සේ අඩු කරන්නේ 9න් 6න්. 9න් 6ක් අඩු කළාම කීයද? 3යි. 3. 3 වම් පැත්තෙන් ගන්න. අන්න 4 දකුණු පැත්තෙන් 3 වම් පැත්තෙන්. එතකොට හොඳටම උත්තර දුන්නා අර ඉස්සලා ගුවන් වගේම හොඳට උත්තර දුන්නේ නියමයි. දැන් මයික් එක ඔෆ් කරන්න සෙතුම්ලි. यहां सा इनुकी ओनेत्या माइक एक ऑन कर ओ सर हां ओया කියන්නේ පස්වෙනි ગાන දෙහ බලලා ඉස්සලාම කීයෙන් කීයද අඩු කරන්න 8න් 7 කීයද 1යි 8න් 7ක් 1යි ඊට පස්සේ 9න් 6ක් අඩු කරලා කීයද එකයි එක වම් පැත්තෙන් තමයි දාන්නේ නේද එක දාන්නේ වම් පැත්තේ ඊළඟට තියෙනවා හත් වෙනි ගාන ඔයාලා හත් වෙනි ගානේ මුලින්ම අඩු කරන්නේ කීයෙන් කීයද 9න් 0ක් ආ 9න් 0ක් අඩු වුණාම කීයද 9යි ඔව් 9න් 0ක් අඩු වෙනවා කියන්නේ 9න් අඩු වෙන්නේ නැහැ කියන්නේ 9න් අඩු වෙන්නේ නැත්තම් 9ෙම තියෙන්නේ නවයේ අඩුනේ නැත්නම් නවයේම හරි ඊට පස්සේ 10ක් තාර 5න් 4ක් අඩු කළාම කීයද 1යි 1යි ආ බොහොමදයි මේ කවුද යහන්සා යහන්සා බෝ නම අමතකුණා මට දුවේ යහන්සා එනුකි ඔනේ ත්‍යානේ යහන්සා එනුකි ඔනේ ත්‍යා ඔයත් හොඳට උත්තර දුන්නා දැන් ගෑනු ළමයි තුන් දෙනෙක්ම ඉතාලම හොඳටම උත්තර දුන්නා මට හරි ආසයි දෙන විදිහට උත්තර දුන්නා මම හරි කැමතියි යන්නේ උත්තර දෙනවා නම් දැන් මතීෂ පහන් මානෙල් පන්තියේ මතීෂ පහන් පුතාට කොට කතා කරමු බලමු ගෑනු ළමයි වගේම පිරිමි ළමයිත් හොඳට උත්තර දෙයිද කියලා මතීෂ පහන් හරි නේද හරිද उत्तर माइक एक ऑफ है ना हर जगह माइक एक हर तीन हो जाती है ना हटाई दस हतरें तूना हतरें तूना किये द हतरें तूना एक काई हतरें तूना के काई अन्ना हरी है हरी इलाके तीन ने हतरें तूना कमा डू करने इतना हतरें तूना का डू नाम किये එකයි ඒ එක දාන්න ඕනේ වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද දකුණු පැත්තෙන් දකුණු පැත්තෙන් නෙමෙයි වම් පැත්තෙන් දඬු දඬු ගාන දාන්නේ වම් පැත්තෙන්නේ නේද 10 ස්ථානයේ දාන්නේ වම් පැත්තෙන් ඈ
හරි මතිස්ස පහන් ඊළඟට මට කියන්න නවවෙනි ගානේ ඉතලම් කියන් කියලා අරගෙන අටෙන් තුනක් ගියාම් කීයද හතරයි අටෙන් තුනක් ගියාම පුතේ අටෙන් තුනක් ගියාම ආයෙත් බර බලන්න අටෙන් තුනක් අඩු කරලා අට හිතේ තුන අතේ යන්න අටයි මේක අඩු වුණාම හතයි හයයි පහයි නේද පහයි ඉන්නේ ඊළඟට තියෙන්නේ හතෙන් හතක් අඩු කරන්න හතෙන් හතක් අඩු කරන්න හතෙන් හතක් හතෙන් හතක් එතකොට හතෙන් හතක් කීයද බිංදුවයි හරි දැන් නම් ඔයා ගුවනි වගේ ඔන්න හොඳට උත්තර දෙන්න පටන් අරන් තියෙනවා නියමයි ආසයි පිරිමි ළමෙක් වුණාම තියෙන්න එපා නේද අපේ පුරුෂ බව නේද ඒකෙන් නම් හොඳට උත්තර දෙන්න ඕනේ හරි 10 වෙනි ප්‍රශ්නේ 9න් 5ක් අඩු කරන්න තියෙන ඉතලා 9න් 5ක් කී 9න් 5 4යි 9න් 5ක් 4යි ඊට පස්සේ තියෙන්නේ 6න් 6ක් අඩු කරන්න පුතේ තුනයි බිංදුවයි හයි හයක් ගියහම හයක් තිබුණා හයම අඩ වෙනවා හයින් හයක් ගියහම කීයද හයි හදිකර කියන්න සෑදිලා තිබිච්ච හයි බිංදුව ඉතුරු නෑ නෑ කියන්නේ බිංදුවයි තිබුණෙත් හය අඩුුණෙත් හය ඒ කියන්නේ හයක් තිබුණා හයම අඩු වුණා ඒ කියන්නේ ඉතුරුක් නෑ නෑ කියන්න අපි දාන්නේ බිංදුවයි බොහොම හොඳයි මතීස නේද මාතීස පහන් මේ හොඳට වැඩ කරන්න ඕනේ හරි රයිට් හොඳයි අපිට පේනවා ඇත්තටම අපේ රටේ පිරිමි ළමයි බොහොම ඉහලින් ඉන්නවා ගෑනු ළමයින් වගේම නේද ඈ ගෝණිත් එක බලපුවහම පේනවා අපිට ඒක හොඳට පේනවා දැනෙනවා පිරිමි පුතාලා ඉන්න බව ගොඩක් හොඳ නේද මට ඒ ගැන හරි දුකක් තියෙනවා අපේ රටේ පිරිමි ළමයි ගැන අනාගතේ පිරිමි ආයතන වල කොහොමද වැඩ කරයිද කියලා තමයි පොඩ්ඩක් හිතෙන්නේ දැන් හැමතැනම බැලුවොත් ආයතන වල ප්‍රධාන පුටුවල අපේ නෝනා මහත්තුරු තමයි ඉන්නේ කාන්තාවෝ ඉතින් පිරිමි අය මොනවද කරන්න කියලා තමයි හිතෙන්නේ එකෙන්ද පොඩ්ඩක් පුතාලා තව ටිකක් ගොඩක් උනන්දු වෙන්න ඕනේ වැඩ කරද්දී දැන් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නම් පිරිමි ළමයි හරි දක්ෂයි හැම දෙයකම ඉදිරියට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා පැනලා හැම දෙයක්ම කරන්නේ ගණන් හැදුවත් සිංහල කළත් පරිසරය කළත් පිරිමි තමයි ඉස්සරහින් හිටියේ වැඩි දක්ෂයෝ පිළිගහක් හිටියේ පිරිමි ළමයි දැන් නම් බලපුවහම අනේ මන්ද පිරිමි හොයාගෙන ඉන්නවද කියලා නේද ඉතින් දා හරි ලැජ්ජයි හොඳට පිරිමි ළමයි තව ටිකක් උනන්දු වෙන්න ඕනේ පුතාලා හොඳට වැඩ කරන්න ඕනේ රට ගෙනියන්න ඉන්නේ කොච්චර කිව්වත් පුතාලා ටික තමයි ඈ රට බාරයි නුඹට පුතේ නේද මේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ පුතාලට තමයි වැඩ කරන්න පුළුවන් ඒ දුවලට ටිකක් අමාරු ප්‍රශ්න තියෙනවා වලට දැනකවන්නේ නමුත් වැඩියෙන් පුළුවන්කම තියෙන හැකියාව තියෙන පුතාලා තමයි පුතාලා කරට ගත්තොත් තමයි වැඩි කෙරෙන්නේ ඒකින්ද හොඳට උනන්දු වෙන්න ඕනේ පුතාලා රයිට් පස්සේ ප්‍රශ්නේ ගණක පෙතේ අඩු කරන්න ගණක පෙත ඉතල අපි ඉරටු මිටි ගණක් කළා දැන් ඒ වගේම තියෙන මේ කැට සහ දඬු ඉස්සල් අඩු කරන්න ඕනේ කැටද දඬු කියන්න බං කැට එල්ල කැටද අඩු කරන්න ඕනේ කැට කැට ආ රයිට් කැට ආ දැන් කැට 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 කැ
හරි දැන් කට වහන්නකො කැට තමයි කට වහන්න හරි දැන් ඔන්නේ ඉස්සෙල්ලා කැට අඩු කරනවා කැට කීයක් තියෙනවද කියලා බලන්නකො පළවෙනි සෙට් එකේ කැට තියෙනවා 7ක් අඩු වෙන්න තියෙනවා 3ක් උතර 7ෙන් 3ක් අඩු කරලා අපි කැට ටික ඉස්සෙල්ලා අඳිමු හැබැයි දඬු වලට ඉඳ තියාගන්න අමතිස්සම අන්න ඒකම තියාගන්න දඬු වලට ඉඳ තියාගන්න ඕනේ ඊට පස්සේ දඬු 4ෙන් 2ක් අඩු කරලා 4ෙන් 2ක් ගියහම 2යි දඬු 2ක් හැබැයි දැන් ඉස්සෙල්ලා අඳින්නේ මොකද්ද හොඳට බලන්න මොකද්ද ඉස්සෙල්ලා අඳින්නේ කියලා ඉස්සෙල්ලා අඳින්නේ කැට මම බලන්න ඉස්සෙල්ලා කැට කැට අඩු කරලා අඳිනවා 7ක් තිබුණා 7ෙන් 3ක් අඩු කරලා 4 ඊට පස්සේ තමයි දඬු 4ෙන් 2 අඩු කරලා දඬු 2 අඳිනවා ඒක මතක තියාගන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ එක පස්සේ කළොත් පස්සේ කරන්න ඕනේ එක ඉස්සෙල්ලා කළොත් එන්නේ වැඩි වරදි. ඒ නිසා අනිවාර්යයෙන්ම කැට අඳින්න ඕනේ දඬු වලට ඉඳ තිය. පස්සේ තමයි දඬු අඳින. හරි? හදේ ගන්න. ඩග් ගලන්න. අඳින ගම මේ අයගේ කැමරා ටික මට ඕෆ් කරලා දෙ. සරන්ද ඉවරයි කෑ ගහන්න එපා මයික් ඔන් කරන්න එපා තව ළමයි අඳිනවානේ අනිත් අය ගැන හිතන් දෙපේ කැමරා ඔෆ් කරන්න ඔක්කොමලා ඔක්කොමලා ඔෆ් කරන්න දැන් අද පන්තිය පටන් ගත් වෙලාව ඉඳන් කැමරා ඔන් කරගන්නම බැරි වෙච්ච හැය දැන් ඔන් කරන්න කැමරා ඔන් වෙලාම තිබුණ නැත්නම් දැන් ඔන් කරන්න. ඔගලන්ගේ තව ගොඩක් කැමරා ඔන් කරන්න පුළුවන් ඉක්මනට කැමරා ඔන් කරගන්න කැමරා ඔන් වෙච්ච නැති අය ඔක්කොම වගේ ඔන් කරගන්න තව ගොඩක් ඔන් කරලා යකි සර් කැමරා ඔන් කරන්න බෑනේ ආ ඔයා කමන්න නෑ පුතේ ඔන් ගේ ඔන් වෙන්නේ නැත්තම් ඔන් වෙන්නේ නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ අපේ එකේ කැමරා ඔන් වෙන්නේ නැහැ නේ. අනේ මනුස්සය වෙලාද? මයික් ඔෆ්. ඔන් වෙන්නේ නැති ඒවත් ඉතින් ඇති ඉතින් ඔය මොන හරි ඇඩ්වයිස් එකකින් ප්‍රශ්නයක් වෙන්නේ ඉතින්. පුළුවන් අයට ඔන් කරගන්නකෝ.
හරි දැන්නම් මං හිතන්නේ කැටයි දඬුයි ඇඳලා ඉවර ඇති හැමෝම මට දැන් පේනවා මේ කටේ නම් ඉවරයි කියලා අද පන්තිය 8ට නෙමෙයි 8:00 මාරට ඇරෙන්නේ දැන් වෙලාව වෙනස් කරලා තියෙනවා අපි මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයෙන් ලැබිච්ච උපදේශ අනුව ප්‍රාථමික පන්තිවල දරුවන්ගේ පන්ති 6:00 මාරට තමයි පටන් ගන්න කියලා තියෙනවා ඒතර 6:00 මාරට පටන් ගත්තාම 8:00 මාරට තමයි ඉවර වෙන්නේ අයමාරේ සිට අටමාර දක්වා පැය දෙකක් තමයි අඟහරුවාදා සිකුරාදා දවස් දෙකේ ගණිතයේ විෂය පැත්තේ අනිත් විෂයන් පිළිබඳව ඒ ටීචර්ලා දැනුම් දී මම උගන්වන ගණිතයේ විෂය අඟහරුවාදා උදේ 8:00 සිකුරාදා උදේ 6:00 තමයි තියෙන්නේ ඒක මතට යන්න අද ඉඳලා හැමදාම උදේ 6:00 තමයි ගණන් පටන් ගන්නෑ අනිත් ඒවා ටීචර්ලා කියයි හොඳයි අපි දැන් කැට දඬු ඇඳලා ඉවරයිනේ අපි දැන් යන්න ඕනේ ඊළඟ ගානට. ඒකත් හරියම ලේසි එකක් තියෙන. සංඛ්‍යා පෙතේ අඩු කරන්න තියෙන එක. ඕක නම් මොකක්ද අනේ නේද? ඉස්සෙල්ලා 1වද අඩු කරන්න ඕනේ 10ව. ඉස්සෙල්ලාම අඩු කරන්න ඕනේ 10වද 1ව. 1ව නේද? ඉස්සෙල්ලා 1ව නේද? उत्तरे उत्तर ඉන්නකෝ ඉන්නකෝ පොඩ්ඩක් තව අනිත් ළමයි දැන්නේ පටන් ගත්තේ චූටක් ඉන්න
උතර පුතාලට අවශ්‍ය සමහර ඒවා හිතෙන් අඩු කරන්න පුළුවන්. සමහර ඒවා ලියලා අඩු කරන්න වෙනවා. එතකොට ඒක කටුවැද පොතක ලියලා අඩු කළාට කමක් නැහැ. ඊට පස්සේ උත්තරේ විතර ප්‍රෝම ඇතුලින් ගන්න. හරි අය මයික් ඕෆ් කරන් ඉන්න හරි කියන්න ඕනේ නැහැ අතෝසන් ඉන්න ඒ කැමරා ඕන් වෙන්න ආ කමන්නේ කමන්නේ सर तुनाई हतर आइलू करना होने दे पालवे ने की वरना तुनाई हतर आएगा අපි පළවෙනියකේ උත්තර ටික දැන් පොඩ බලලා ඉමු නිකිනි නවෝද්‍යා මයික් ඔන් කරලා ඉවරයි නිකිනි නවෝද්‍යා හරි නේද නිකිනි නවෝද්‍යා එදා විභාගේ කරපු වෙලාවේ ඔයාගේ ලකුණු කීයක් තිබුණා හරි කීයක් තිබුණා 96යි ඒ කියන්නේ 96යි කියන්නේ හරි කීයක් තිබුණා? වැරදි කීයක් තිබුණා? වැරදි දෙකක් තිබුණා. ආ වැරදි දෙකක් තිබුණා නම් දෙකම ආරේව දෙකක් පහයි. ලකුණු සංඛ්‍යාව 95ක් වෙන්න ඕනේ. 96ක් වෙන්න බෑ. ඒකයි මම හැවුවේ 95යි වෙන්න ඕනේ. වැරදි එක වැරද්දකට දෙකම ආරක් හැබැයි. ඒ කියන්නේ 40ම හරි තිබුණා නම් 100යි. इस नमय हरित गुंदा ना अनु अटाई के लाई देंगे इस तक हरित गुंदा ना मगर इस अटाई अनु पहाई तो वाट पड़ी देखा तमाई वाला दिला थी जब ये मर गए अंदर पामा मेरा कहीं नहीं मुझे पामा मेरा कहीं नहीं मुझे ये बजे शादी माने इतपट दूट मेहम कल है කරගෙන යන්න එපා මේක අහගන්න ඉස්සලා මේක අහගන්න තාම මේ මේක ගානක් උගන්නමින් ඉන්නේ උගන්නන එක අහගෙන ඉන්න එපා අපරොම ඉස්සලා එතකොට දුවේ මේ නිකිනි නවෝද්‍යනේ දෙහිපි නිකිනි ඔයාට දැන් 52න් 12 අඩු කරද්දී මෙහෙම කළ හැකි කැට වලින් කැට අඩු කර දෙකෙන් දෙකක් අඩු කරලා දානවා බිඳුවයි ඊට පස්සේ දඬු වලින් දඬු අඩු කරනවා පහෙන් එකක් හතරක් එතකොට ඉස්සෙල්ලා බිඳුව දානවා දකුණු පැත්තේ හතර දානවා වම් පැත්තේ. එතකොට 40 කියන්නේ කෙනවා. ඔයා දැන් කිව්වා හරියට. අරකනම් හරිම ලේසි දකුණු පැත්තේ ගන්න. මොකද 52න් 10ක් අඩු කරන්න. කීයද 52න් 10 අඩු කළා? 42යි. ඕ අනේ බලන්න. එතකොට හිතෙන්මනේ අපි ගන්න. දඬු වලින් එකක් නේ අඩු වෙන්නේ. කැට අඩු වෙන්නේ නැහැ. දඬු වලින් එකක් අඩු වෙනවා කියන්නේ දඬු පහ හතර වෙනවා. तो हतराई देखा ही नहीं, हतराई देखा ही तमा उत्तर, हतराई देखा ही क्या नहीं, हतलीस देखा, दे यात्रा से तीन नहीं, पनास देखें विषय का खाली था, इस तो कोटे दो टा मेहमान कल आया कि इससे ला कैटा वाली कैटा आडू करा,
देखें एक खड़ू गुलाम की दुई एक ये पास से पहन दे का अड़ू करा पहन दे खड़ू गुलाम की तुनाई तुनाई है भाई तुना दान डोनी वहां पे नहीं दांडू गान दान डोनी वहां पे कैट गान दाखन पे नहीं एक दाल इत पास से तुना दे मना हाँ उन्दा ये वह हम दर हाथ लगती है ना आ दाम सारे निंतरा माइक के कौन करा दमसारि निंतरा दमसारिट अहुने नय मट हितेन्ने अनुरे दमसारि निंतरा सर अशिने दमसारि निमे अरे क्या सारे टीम के अंदर वाली ना मम पांचला माइक के कौन करा पांचला ऑन करा न्यू यार हाथर हाथर आई नहीं दाई ये ओके पांचला दो है वहाँ तो इन्हें देवनी गान हाथर नहीं थी केला दिन में आ लटे हत्या हाइम पनाह काटू कर लता माँ वाम पैट्टी कर दान दी हत्या हाइम पनाह ये तो कोई इस्लाम आडू करने उन्हें किएं किए සංසලා මයික් එක ඕෆ් වුණා. ඇයි සර්? ආ කියන්න පොදෙන් ඉස්ලාම් අඩු කරන්න ඕනේ. දැන් 76 50 අඩු කරලා ඉස්ලාම් අඩු කරන්න කියන් කීයද? සංසලාගේ මයික් එක ඕෆ් වෙනවනේ. එකපාරට ටච් කරලා නවත්තන්නකො. නැත්නම් තවපාරට ටච් වුණාම ඔන් වෙච්ච එක ඕෆ් වෙනවා. देवनी गान हदलकर अभी देवनी गान कथाक देवनी गान उत्तर तुनम दाल त्याग देवनी गाने හතෙන් 50 කඩු කරලා වම් පැත්තේ උර්ථයට දානවා හතෙන් 12 කඩු කරලා දකුණු පැත්තේ උර්ථයට දානවා හතෙන් 24 කඩු කරලා යට උර්ථයට දානවා ඕළු පන්තියේ හසිරු පුතා මයික් එක ඔන් කරන්න හරි සර් හසිරු නම් ඔන්න හොඳ පිරිමි පුතෙක් කියලා මට තේරෙනවා आने खता पलवी वचने मठ हर सतोष पुते कथा मुखद मठ हमें पुत्र गतिया उत्तर दिनोने හත්තේ හයෙන් 50 අඩු කරද්දි ඉස්ලාම් අඩු කරන්නේ කියෙන් කීයද? හයයි 0.6යි. හයෙන් බිංදු. හයෙන් බිංදු කියලා කියන්නේ. උතර හයෙන් බිංදු අඩු කළාම කීයද? හයයි. හයයි. ඊට පස්සේ තමයි හතෙන් 5 අඩු කරන්නේ. හතෙන් 5 අඩු කළාම කීයද දන්න ඕනේ? 2යි. हाथेंगे एक यानी उत्तर एक ही है हटा हटा रहा उत्तर है हटा हटा हर हटे हैं दो लाड गला हटा हटा इलाके पुत्र ही मैं वार्ती ने यात्रा का आदु करांडे हाँ हटे हैं विषय आता किए दावे हटे हैं विषय आता कर गला पनास देखा है पनास देखा है हाँ मर्दे मिहम क्या लोग इससे लाडू करांडों ने हाइंग हाथरने
हाय हाथरा डुकल हम किए देखाई देखाई इधर पास से डुकल आने तीन हाथें देखने हाथें देखा डुकल हम किए पहाई हाँ अरे वाह की वो उतरे तमाह है ना इंदौर यह नाम पालस देख तमाह हरी तमाह अन्न हो रहा है हरी मत आते तू नहीं मुक्त इंदौर नहीं नहीं हमारे राइट अभी तूने हाथर हाथर ने ताऊ टीका केला देना होगा लंटे तुम्हें नहीं गाना है हाथर में नहीं गाना है इबर करके नहीं आने इसमें दें आप ही कला वगे आये बिना काटवे ने पोता तैयार डोर ने इससे ला कैटावलिंग कैटाडू करने दी तो पति दंडवलिंग दंडवलिंग ये मत आक्षे था आप ही पोड़ा पोड़ा बैडी कर गान डोर आप ही इतिहास बड़ा दिवनु वेला तमा पांची नेकिल ले आंदो अद उदयासन सीट के अभी ला वाड़ी बेच होया ने में पांची इवर नोकट आटा हमाटा नेकिल ले आंदो इना कौद नेकिल ले आंदो ये वाड़ी बेच दरुआट बड़ा दिवनु बेच दाक्षता वैडी बेच संवर्धन बेच दर्वितमा नेकिल ले ने अभी एंड एंड संवर्धन वेन्दो दावसेन दावस संवर्धन वेन्दो पाड़मे पाड़म संवर्धन वेन्दो ඉතින් ඒක හින්දා දැන් ඉගෙන ගන්නනේ අපි විද්‍යා අන්නේ විදියට මේ ගණන් දෙක හදන්න ටක් ගාලා හැදුවේ අටවැඩ පොත ඕනෙම නැහැ එතකොට වැඩේ ඉවරයි හරි පුතේ පොඩ්ඩක් මයික් ඉවරයි අනේ මයික් ඔන් කරන්න එපා අනිත් අයට කරදරයි ඉවරයිකින් ආදරෙන් ඉල්ලා සිටිනවා මයික් ඔන් කරන්නේ නැතුව मामा हरी सर हरी सर मां क्यूवे ना हरी आये तो माइक ऑन करने दे पास ही लाइक Thank you.
දැන් නම් පේන විදිහට ගොඩාක් අය ඉවරයි. අන්න එහෙම නිශ්ශබ්ද වෙන්න මම කට්ටියම ඉවර වෙනකොට වැඩේ පටන් ගන්නවා. නමුත් ගොඩක් අය ඉවරයි කියලාත් මම දන්නවා. නමුත් තව කීප දෙනෙක් කරන හින්දා අපි තව චූට්ටක් බලමු. ගණන් දෙකක් තියෙනවනේ 3 4 කියන ගණන් දෙකම අදලා ඉවර කරන්න කියලායි කිව්වේ. සංජනා ඉන්නවද? වැඩේ ඉවරයිද? ගණන් දෙකම හදලාද? ඔව්. එහෙනම් උත්තර දෙමු, පටන් ගමු. වාට තියෙන්නේ තුන්වෙනි ගානට උත්තර දෙන්න. තුන්වෙනි ගානේ දුවේ තියෙන්නේ 94න් 20ක් අඩු කරලා වම් පැත්තේ වෘත්තයට දාන්න තියෙනවා. 94න් 20ක් අඩු කරලාම දුවට කීයද ආවි? 74යි. 74යි. ඔව්. දැන් අපිට පුළුවන් ඉස්සලාම 4න් බිංදුව අඩු කරන්න. 4න් බිංදුව අඩු කළාම කීයද? 4යි. 4යි. ඊට පස්සේ 9න් 2 අඩු කරන්න පුළුවන්. 9න් 2 අඩු කළාම කීයද? 7යි. ඒ කියන්නේ 74 තමයි. ඊළඟට දකුණු පැත්තේ උත්තර දාන්න තියෙන්නේ 94න් 34ක් අඩු කරලා. කීයද ආවේ? 7යි. 7යි. ඒ කියන්නේ ඉස්සල්ලාම තියෙන්නේ 4න් 4ක් අඩු කරන්නනේ. 4න් 4ක් අඩු වුණාම කීයද? 0යි. ඊළඟට 9න් 3ක් අඩු කරන්න ඕන. 9න් 3ක් අඩු කළාම කීයද? 6යි. හය. ඒ කියන්නේ උත්තරේ 60යි. වාගේ හරි. දැන් යට වෘත්තයට දාන්න තියෙන්නේ 94න් 81ක් අඩු කරලා. ඔයාලට කීයද ආවේ? 13යි. 13යි. අපි බලමු ඉස්සලාම තියෙන්නේ 4න් 1ක් අඩු කරන්න. 4න් 1ක් ගියහම කීයද? 3යි. 3යි. ඊට පස්සේ තියෙනවා 9න් 8ක් අඩු කරන්න. 9න් 8ක් අඩු කළාම කීයද? 1යි. 1යි. 1යි 3යි කියන්නේ 13යි. වාගේ උත්තරේ හරි. හොඳයි මේ දුව ප්‍රාමන්දර උත්තර දුන්නා. සංකල්ප 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 ඔකිත අනුහස් නේ අනුසාන් ඔකිත අනුසාන් දෙකයි. ආයි තියෙන්නේ 8න් 6ක් අඩු කරලා. එතකොටත් තියෙන්නේ දෙකයි. දෙකයි. එතකොට උත්තරේ කීයද? උත්තරේ 22යි. උත්තරේ 22යි. පුතා ඊළඟට දකුණු පැත්තේ උත්තර දාන්න තියෙන්නේ 88න් 50ක්.
අසුවටින් 50ක් අඩු කරලා තමයි දාන්න තියෙන්නේ කීයට පුතාට ආවේ උත්තරේ කියන්න කොහොමද 88 50ක් අඩු කරාම ආපු උත්තරේ 38 38 ඉස්ලාම අඩු කරන්න හරි ආ ඉස්ලාම අඩු කරන්න තියෙන්නේ කීයෙන් කීයක්ද 8.1 ඔව් එතකොට 8.1 අඩු වුණාම කීයද 8යි 8යි ඊට පස්සේ අඩු කරන්න තියෙන්නේ 8.5 8.5 අඩු කළාම කීයද 3යි 3යි ඒ කියන්නේ 38යි තමයි ඔයාගේ උත්තරේ දැන් පුතේ යටට දාන්න තියෙන්නේ 88ෙන් 38ක් අඩු කළා කීයද ආවේ සම්පූර්ණ උත්තරේ उतरे पना यो अरे उतार तीन इसलाम आते हैं आटा कड़ू कलाम आते हैं आटा कड़ू कलाम किए थे बिंदु बिंदु आई सर बिंदु आई बिंदु आई ओ ये तो पासे आते हैं तूना कड़ू कलाम आते हैं तूना कड़ू कलाम पहाई पहाई ඒ කියන්නේ ඔයා කිව්ව උත්තරේ ක්‍රම 50 තමයි උත්තරේ. right. හොඳයි. අපිට එහෙනම් අවසාන පිටුවට දැන් යන්න පුළුවන්. පටන් ගමු අවසාන පිටුව බලන්න කට්ටිය. ඔව්. අවසාන පිටුවේ තියෙන පුතාලට කාඩ් දෙකක්. A කාඩ් පතයි B කාඩ් පතයි කියලා කාඩ් දෙකක් තියෙනවා. ඒ කාඩ් පතේ ඇති ඕනෑම සංඛ්‍යාවකින් බී කාඩ් පතේ ඇති ඕනෑම සංඛ්‍යාවක් අඩු කරන්න කියලා තියෙනවා. එතකොට ඔයාලට සිද්ධ වෙනවා අඩු කිරීමේ ගණන් ටිකක් ලියා ගන්න. කොහොමද ලියන්නේ? මට එක ගණක් කියන්න බලන්න එහෙම ලියන්න පුළුවන් එක ගණක්. ලියන්න පුළුවන් එක ගණක්. 75යි 14යි 75යි 14යි. ඔව්. තව එකක්. 88යි 14යි. 88ෙන් 14යි. 75යි 14යි. 97යි 3යි. හරි හරි. 88ෙන් 25යි 25යි. लिया අපි ඔක්කොමලට මේ සහභාගී වෙන කට්ටිය ඔක්කොමලා එකම ගණන් ඉඳ ලියාගත්තොත් මට හිතෙන්නේ හොඳයි කියලා. අපි මෙහෙම කරමු. නිම්නෙත් පුතා මයික් එක ඔන් කරන්න ඕන. නිම්නෙත්. නිම්නෙත්. හරි නේද පුතේ? හරි කියන්න. හරි. දැන් අපි මෙහෙම කරමු. පිළිවෙලට ගමු නිකන් A කාඩ් පතේ තියෙන පිළිවෙලටම B කාඩ් පතේ තියෙන සංඛ්‍යාව ගත්තොත් 88යි කියන එක ගන්න වෙන්නේ 23යි ඔව් අන්න හරි ඔන්න අපි එහෙනම් නෙන්නේ කියනවා වගේ 88යි 23යි කියලා ලියුවා පුතා 65ත් එක්ක ගන්න පුළුවන් A පිළිවෙලටම තියෙන එක කියන්න බලන්න 65ත් එක්කම 32යි එතන 5යි 32යි අන්න තව ගානක් අපි ගන්නවා පුතා අන්නේ පිළිවෙලටම මට කියන්න 97ත් එක්ක මොකද්ද ගන්න කියලා 41යි 97යි 41යි ගත්තාම ගානට යනවා නේද ඒ වගේ පුතේ 78ත් එක්ක කීයද ගන්න ඕනේ 25 78ත් එක්ක 25 ගන්න ඕනේ
ඒ වගේම 56ත් එක්ක කීයද ගන්න ඕනේ 14 14 ඔන්න ඔහොම අපි කට්ටියම දැන් අපිට ඔයාලා කිව්වා වගේ ඕන ඕන ගණන් ලියන්න පුළුවන් ගණන් ගුණාරියක් හදාගන්න පුළුවන්කම තියෙනවා ගණන් මං හිතන්නේ 60ක් 70ක් විතර හදන්න පුළුවන් මේ දින ඒවා ටික පාවිච්චි කරලා उत्तर उत्तर पहाम दागिने अंदे कैमरा ठीक है फोटा पॉप कर ले मैं भी ना कैमरा ऑन नहीं चने पिया एक मिनट ऑन करेगा तो मैंने तो दहायक की तरह तीन इनिशियल या एक मिनट गलन दिखा दें मैं वैरी जला वा दिन नहीं मेरी करे गलन पहा काम एक मिनट था दल बरता इबरा ये पड़ा माइक ऑफ करा मिन्दी इबरा ये क्या किया नो ने कैमरा ऑन नहीं ला नेतिया इन्होंने ऑन कर गया ने सर माटे ऑन कर गया ने बहने මොකද බැරි? ඈ මට ඒත් ඔන් කරගන්න බෑනේ. ආ දැන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි වාගේ දෝෂයක් නැත්තම් පුළුවන්කම තියෙනවා බලන්න. ඈ මටත් තමන ඔන් කරන්න බෑනේ. ආ මෙහෙන්නම් පහසුකම් තියෙනවා ඔන් කරන්න. ඔයාලට उपकरण प्रश्न मुखा तब गुड़ा कैमरा ऑन कर गया ना पुलाव का मैं दीनों आ अनित एक बार ऑन कर गया तेनुली दुलान ने आकर ना काम आ गया लेकर दे तेनुली दुलान ने आ काम आ गया लेकर आई नहीं दे तेनुली दुलान ने पहा महादले जरा इधर युमेत मानदी हम इवर आई नहीं पलवी का उत्तर की अंदर उत्तर हटे
හතර පහයි නේද? පුතේ බලන්න අටෙන් තුනක් අඩු කළාම ඉන්නේ අටෙන් තුනක් අඩු කළාම ඉන්නේ පහ. දෙකක් අඩු කළාම ඉන්නේ ඔය. ඒ කියන්නේ 65 තමයි. දෙවෙනි ගානක් උත්තර කියන්න දෙවෙනි ගාන. 33යි. 33යි නේද? හා 33යි. බලමු හරිද කියලා. පහෙන් දෙකක් අඩු කළා 3යි. 3යි. පහෙන් තුනක් අඩු කළා. हाथेंगे पाई उत्तरे अंतिम उत्तरे उत्तरे बलमुआर उत्तर हरी अंतिम प्रश्न नम प्रश्ने अवसान प्रश्ने गल संख्या अभ्यास करते अड़क्री में पाड़े प्रश्न उत्तर अंगहरवादे अभ्यास पेपर के अवसान प्रश्न गल संख्यावली मुद्रण पेपर मुद्रण कर मुद्रण कर मुद्रण कर मुद्रण कर पेपर फाइल
උගලන්ට උගන්වන්න ඕන ගුරුවත් පොතේ තියෙන සියලුම අභ්‍යාස ඔක්කොම දාලා තියෙනවා. උගලන්ගේ අචුපතේවත් අචුපතේ කියලා තියෙනවා. ඒක කිසිම මගහැරිච්ච කිසිම දෙයක් නැහැ. විශේෂ නිර්දේශයේ ආයේ 100%ක් උපරිමයෙන් කියලා තියෙන්නේ. පිළිවෙලට ඔයා තියාගන්න ඕන. එහෙම නැත්නම් අර ලියන පොතේ අලෝල තියාගන්නකොට කොළ එක පැත්තක් විතර මුද්‍රණය කරලා උතුර කොළ ගන්න ටිකක් වැඩි වෙනවා. පිටු 6ක් තියෙනවා නම් පිටු කොළ 12ක් එනවා ඒක. පිටු 6ක් තියෙනවා නම් පිටු කොළ 6ක් එනවා. පිටු 6ක් තියෙනවා නම් කොළ 6ක් එනවා නේ. ඒතර කොළ 6ක ගහලා නැත්නම් 3ක ගහන්න පුළුවන් එක. 3ක ගහන්න පුළුවන් එක 6ක ගහලා පොතේ ETR පොතේක අලෝ ගන්නත් පුළුවන්. ඒක හොඳ විදියක් කරන්න කමක් නැහැ. කොහොම හරි අර පිළිවෙලට වැඩ ටික කරලා තියෙනයි ඕනේ. අපි 9 වෙනි ප්‍රශ්නෙට යනවා. 9 වෙනි ප්‍රශ්නේ ඉස්කොටුවට අදාළ සංඛ්‍යාව දාන්නයි තියෙන්නේ. ඉස්තුනෙන් 10. පන්සිලු අරුණෙත් පුතා. පන්සිලු අරුණෙත් මයික් එක ඔන් කරන්න. හරිද? යක් මුලත් කරු මතට. පන්සිලු අරුණේ. මොකද සද්ද ඇහෙන්නේ නැද්ද පන්සිලු? අදෝ සත්මිත අදෝ සත්මිත මයික් එක ඔන් කරන්න. සලින්දු අනුහා. සලින්දු අනුහා. හරි නේද? සලින්දු ඔයා ගණන් තම හැදුවද? සලින්දු ගණන් පහම හැදුවද? කීයක් හදලාද සලින්දු? සලින්දු හරියට ඇහෙන්නේ නැහැ යන්නේ. දැහැමි පුටුවට හෙත් වෙලා ඉන්නේ වැඩ ඉවරයි නේද? දැහැමි ඉවරයි නේද? එහෙනම් දැහැමි අතරට කියන්නකො දැන් අපේ වෙලාවත් ඉවර වෙගෙන යනවා. දැහැමි විතරයි මයික් ඔන් කරන්නේ අනිත් ඔන් කරන්න දෙපා ඔෆ් කරන්න. එන ශබ්ද ඇහෙනවා. හරි. දැහැමි දුව වාදින පළවෙනි ප්‍රශ්නේ පුටුවයි ඉස්කොටුවෙන් 10ක් අඩු කළාම තමයි 23. දැන් 10ක් අඩු වුණාම 23 නම් ওই 10 අඩු වෙන්නේ ඉස්සෙල්ලා කීයක් තියෙනවද? අඩු වුණාට පස්සේ 23 නම් අඩු වෙන්න කලින් 23ට වඩා 10ක් තිබිලා තියෙනවද? තේරුණාද? 23ට වඩා 10ක් වැඩියෙන් තිබිලා තියෙනවා කලින්. ඔන්න අපි හිතන්න ඕන විදිහ. 10ක් අඩු වුණාමනේ 23 උනේ. ඉන්න මුලින් 23 වෙනවා 10යි තිබිලා තියෙනවා. 23යි 10යි තමයි තිබිලා තියෙන්නේ. කීයද 23යි 10යි? ඔව් බලන්නකෝ. 23ට වඩා 10ක් වැඩියෙන් තිබුණා කියලා කියන්නේ 33යි නේද? 23යි 10යි 33යි. දැන් ඔයගලන්ට
जय बराई जय बराई जय बराई පළවෙනි ගාන බලන්න පළවෙනි ගානේ 33 න් 10ක් අඩු වුණාම 23යි 33 න් 10ක් අඩු වුණාම 23යි ඒ කියන්නේ කොහොමද ඒක ගන්න මුලින් තිබිච්ච ගානෙන් 10ක් අඩු වුණාමනේ 23 වෙන්නේ එන මුලින් තිබිලා තියෙනවා 23 ට වඩා 10ක් වැඩි ඊළඟට 55ක් තිබිලා තියෙනවා 55න් අඩු වුණාට පස්සේ තමයි 15ක් තිබුණේ. දැන් 55න් ඉතුරු 15 අඩු කළාම අඩු වෙච්ච ගණන හොයාගන්න. 55න් 15 අඩු කරලා තමයි 40 ගන්න. ඒක ටිකක් අමාරුයි ඈ. ඊළඟට කීයක් හරි තිබිලා තියෙනවා 4 වෙනි ගානේ තිබිච්ච ගානේ 7ක් අඩු වුණාම 11. ඒතර මුලින් තිබිලා තියෙන 11ට වඩා 7ක් වැඩිපුර තිබිලා තියෙනවා. ඒ කියන්නේ 11ට 7ක් එකතු කරලා තමයි ගන්න වෙන්නේ. 11යි 7යි 18යි. ඊළඟට පස්වෙනි ගාන මුලින් තිබිච්ච ගානේ 9ක් අඩු වුණාම තමයි 30 වෙලා. ඒ කියන්නේ මුලින් තිබිලා තියෙනවා 30ට වඩා 9ක් වැඩි. එහෙනම් 30යි 9 එකතු කරලා තමයි ගන්න ඕනේ 39. හරි නේද? එහෙනම් දැන් මම කිව්වා ගෙදර වැඩ ටික කරලා තියාගන්න අපි ලබන අඟහරුවාදායි හම්බෙමු. හැමෝටම ආයුබෝවන්. සර්වන් සරණයි. I'm going to go to the hospital.